ಕೋವಿಡ್ ದಹನಮೆಯ ವೈರಸ್ಯ ಆಸಾದ ನೀವು ದನತ್ತೆಕುಟ ಹುಸ್ಮ ಗೆನುವಿಮ ಪಹಸು ಕೆರನ ಯಂತ್ರಯಾಕ್ ಇಹಮತ್ ನೆತ್ನಾಂ ವೆಂಟಿಲೇಟ ಏಕಾಕ್ ಲಬಾದೀಮ ಒಹುಗೆ ಮರಣೆಯ ಪರಾಜಯಕುಟ ಜೀವಿತೆ ಸಹತಿಕ್ಕಿರೀಮಟ ಹೇತುವನವಾ ಎಹೆತ್ ಎವನಿ ಯಂತ್ರಯಾಕ್ ಪಿಹಿಟ ಲಬಾ ದುನ್ನತ್ ಎತಂ ರೋಗಿನ್ಗೆ ಜೀವಿತ ಬೇರಾ ಗೆನೀಮಟ ನುಹಕಿ ಅವಸ್ಥಾವಲಡತ ಮುಹುಣ ದೀಮಟ ಸಿದುವೆನವಾ ජනිතා නිට්ලානම් බ්‍රිතාන්‍ය හෙදියගේ නිල කාර්යයක් වන්නේ එවැනි වෙන්ටිලේටර් යන්ත්‍ර පහසුකම් රෝගියාට පළක් නොවන අවස්ථාවකදී එය අක්‍රිය කිරීමයි 42 වරුදී ජනිතා ලන්ඩන් නගරයේ පිහිටි රෝයල් ෆ්‍රී ආරෝග්‍ය ශාලාවේ දැඩි සත්කාරයකගේ ප්‍රධාන හෙදියක් ඇ අධි සත්කාර අංශයේ විශේෂඥ හෙදියක් ලෙස වසර 10ක කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කරනවා මේ රැකියාව වේදනාකාරී සිත කම්පාවට පත් කරන්නක් සමහර අවස්ථාවල මට හිතිලා තියෙනවා මමත් සමහර මනරවලට යම් ආකාරයකින් වගකී යුතුයි කියලා ජෙනිටා සඳහන් කළා කොරෝනා වෛරසයේ ආසාදිත රෝගියෙකුගේ පෙනහැල්ල දුර්වලව අක්‍රිය වෙන අවස්ථාවන්හි සිරුරක ආශ්වාස ප්‍රාශ්වාස කාර්ය වෙන්ටිලේටර් යන්ත්‍රයකට පැවරෙනවා කොරෝනා රෝගියාට වෛරසයට එරෙහිව තවදුරටත් පොරබැදීම සඳහා එමකින් තවත් කාලයක් ලැබෙනු ඇති එහෙත් ඇතැම් අවස්ථාවන්හිදී එම කාලය ප්‍රමාණවත් නොවීමටද ඉඩකඩ පවතී සුවයක් නොලබන රෝගියෙකුට සම්බන්ධ කර තිබෙන වෙන්ටිලේටර් යන්ත්‍රයක් අක්‍රිය කිරීමේ තීන්දුව ගැනීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉතා දුෂ්කර මොහොතකට මුහුණ දෙනවා එවැනි තීන්දුවක් ගන්නු ලබන්නේ කරුණු රාශියක් දැඩි සැලකිල්ලට ගනිමින් රෝගියාගේ වයස ඔහු පීඩා විඳින වෙනත් තරුණු සෞඛ්‍ය ප්‍රශ්න ඔවුන් කොවිඩ් 19 වෛරසයට ප්‍රතිචාර දක්වන ආකාරය සහ වෛරසයෙන් බේරීමට අතින් අදාළ රෝගියාට ඇති අවස්ථා ලාභය වැනි කරුණු එවැනි අවස්ථාවන් වලදී සැලකිල්ලට ගනු ලබනවා අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ එක් උදෑසනක ජෙනිටා හෙදිය කැඳවූ අධි සත්කාර ඒකකයේ රෝගීන් ලියාපදිංචි කරන නිලධාරියා එදින ඇයගේ නිල රාජකාරිය පිළිබඳව දැනුවත් කළාය. ඇයට එදින පැවරුණු පළමු නිලකාරය වූයේ කෝවිඩ් 19 වෛරසය ආසාදිතව සිටි වයස අවුරුදු 50 ගණනක් වූ වෙනත් හෙදියක් සඳහා සැපයමින් තිබූ ප්‍රතිකාර නතර කිරීමයි. කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයන් සම්බන්ධයෙන් අප්‍රේල් මාස මුලදී බලපවත්වන රෙගුලාසිය අනුව පවුලේ සමාජිකයන්ටවත් මියදිමින් සිටින රෝගියෙකු බැලීමට අවසර නොලැබුණා. ඒ අනුව ජෙනිටා හට සිදු වූයේ කොරෝනා වෛරසයේ ආසාදිතව මරණාසන්නයේ සිටින හෙදිය සම්බන්ධයෙන් ගැනීමට යන ක්‍රියාමාර්ග දුරකථන ඔස්සේ එම හෙදියගේ දියණියට දැනුම් දීමයි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නව රෙගුලාසි වලට අනුව කොරෝනා වෛරසයේ ආසාදිත රෝගියෙකුට මරණාසන්න වූ විට ඔහුගේ හා ඇයගේ පවුලේ කිට්ටුම ඥාතීන්ට ඔවුන්ගෙන් සමු ගැනීමට රෝහල් සායනයේ ආසනට යාමට දැන් අවසර ලැබෙනවා. මම රෝගියාගේ දුවට කිව්වා අම්මා වේදනාවකින් තොරව ඒ වගේම ඉතාම පහසුවෙන් සිටින බවක් පෙන්නනවා කියලා ජෙනිටා සඳහන් කළාය. ඒත් එක්කම මම ඇහුවා අම්මගෙන් බලාපොරොත්තු හැටියට තිබුණේ මොනවද කියලා. ඒකේ ආගමික ඌමනා මොනවද කියලා. දිනිතා ඌටන් කරමින් සිටි රෝගී කාන්තාව ප්‍රතිකාර ලැබමින් සිටියේදී තවත් රෝගීන් 8 දෙනෙකු තබාගත් වාට්ටුවකයි. සියසුන් තවත් රෝගීන් පිරිසක් ඇගේ පිරිවර වුණා. මම රෝගියාගේ සයනය තිර රෙදිවලින් ආවරණය කළා. අනතුරු ඇඟවීමේ සියලු සීනු අක්‍රිය කෙරුවා. ඒ සමග වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මොහොතකට නිහඬ වුණා. දුරකථනයේ අතටගත් ජෙනිටා ඒ රෝගියාගේ කනට ලංකොට මවට කතා කරන ලෙස ඇයගේ දියණියට උපදෙස් දුන්නා. අනතුරුව ඇය රෝගියාගේ පවුලේ සමාජිකයන් ඉල්ලා සිටි සංගීතයක් වාදනය කරමින් වෙන්ටිලේටරේ ස්විචය සෙමින් අක්‍රිය කළාය. මම මියදෙමින් සිටි රෝගී කාන්තාව අවසන් හුස්ම හෙළන තෙක් ඇයගේ අත අල්ලා සිටියා. ජෙනිටා වෙන්ටිලේටරය අක්‍රිය කරනු ලැබීමෙන් මිනිත්තු 5කටත් අඩු කාලයක් ඇතුළතුළ රෝගී කාන්තාව අවසන් හුස්ම හෙළුවා. රෝගියාගේ හෘද ස්පන්දනය නිරීක්ෂණය කරන යන්ත්‍රයේ ආලෝකයේ නිවෙන්න දැල්වෙන්න පටන් ගන්නවා මම දැක්කා. හෘද ස්පන්දනය බිඳුව හැටියට සටහන් වුණා. හද ගැස්ම පෙන්වන රේඛාව තිරයේ පෙන්නුම් කෙරුණේ තනි ඉරක් විදිහට.
මොහොතකට පෙර අවසන් හුස්ම හෙළු රෝගියාගේ සිරුරට වේදනානාශක ඖෂධ සපයන තිබුණු බට එම සිරුරෙන් ගලවා ඉවත් කිරීමට ජෙනිටා පියවර ගත්තා. එහෙත් රෝගී කතගේ දියණිය දුරකථනය ඔස්සේ සිය මවගේ කනට තවමත් කතා කරමින් සිටින්නේ රෝහල් කාමරයේ සිදු හෝ සිදුවෙමින් පවතින දේ නොදැනගෙනයි. ඇසිය මව වෙනුවෙන් තවමත් යාඥා කරන්නීය. අනතුරුව ජෙනිටා දැන් සියල්ල හමාර බව දුරකථනයේ එහා කෙළවර සිටි කාන්තාවට දැනුම් දීමට රිසීවරයේ සියතට ගත්තා. මම මගේ කණ්ඩායමේ අනිත් අයගේ උදව් ඇතුව මියගිය කාන්තාව ඇඳේ දීම සේදුවා. ඊට පස්සේ සුදු පාට මිනි ඇඳුමකින් මල සිරුර එතුවා. ඊළඟට සිරුර බොඩි බෑග් එකට ඇතුළත් කළා. බෑග් එක සීල් කරන්න ඉස්සර වෙලා මම මල සිරුරේ නළලේ කුරුසය සටහන් කළා. මියතිමින් සිටින රෝගීන්ට උවටැන් කිරීමට හැකිවීම උද්ගතව පවතින අර්බුදය සමග පොරබැදීමේදී තමාට උදව්වක් බව ජෙනිටා පවසන්නීය. රෝහලට ඇතුළත් කරගන්න ලබන රෝගීන්ගේ සංඛ්‍යාව එකවරම මහා පරිමාණයෙන් වැඩිවීමත් සමගම ඈ සේවය කරන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සංඛ්‍යාව වැඩි කර තිබෙනු දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයක එක රෝගියෙකුට එක හෙදියක් යන අනුපාතයටයි හෙද සේවිකාවන් යොදවන්නේ. දැන් එක හෙද හෝ හෙදියකට රෝගීන් 3 දෙනෙක් බලා ගන්න වෙනවා. ජෙනිටා විස්තර කළාය. පවතින තත්ත්වයේ තවත් නරක අතට හැරුණොත් එක් හෙදියකට රෝගීන් 6 දෙනෙකු බලා ගන්න වෙන තත්ත්වයක් උද්ගත වේවි. ජෙනිටාගේ හෙද කාර්ය මණ්ඩලයේ ඇතැම් සමාජිකයන්ද කොරෝනා ආසාදිත ලක්ෂණ ප්‍රදර්ශනය කරන ලද හේයින් මෙවන විට ස්වයන් නිරෝධායනයේ පසු වෙති. ඒ අතරවාරයේ ලන්ඩන් රෝයල් ෆ්‍රී රෝහල දැඩි සත්කාර අංශවල සේවය සඳහා සහායක හෙද හෙදියන් පුහුණු කරමින් ඇත. අපි අපේ සේවා බොර බාර ගන්නකොට අත් එකට අල්ලගෙන ප්‍රවේශම් වෙන්න ස්ටේ සේෆ් කියලා හැමෝගටම කියා ගන්නවා. එකිනෙකා ගැන අවධානයෙන් ඉන්නේ හැම කෙනෙක්ම අත්වැසුම් මුඛ ආවරණ සහ වෛරසයෙන් බේදීමට අඳින පළඳින ඇඳුම් ඇඳලද කියලා බලනවා. ජෙනිටාසිය කටයුතු පැහැදිලි කළාය. ඈ සේවය කරන දැඩි සත්කාරයකගේ දැන් දිනකට එක මරණයක්වත් වාර්තා වෙනවා. එම නිසා එය මෙම කොරෝනා වර්ෂයේ ආරම්භ වීමට පෙර පැවති තත්ත්වය සමග සාපේක්ෂව බැලීමේදී ඉහළ මට්ටමක අනුපාතයක්. මේ විය උපදවන තත්ත්වයක් ජෙනිටා කියා සිටියා. ප්‍රධාන හේති නිර්ධාරණයක ලෙස ඇය ඇතැම් විට සිය බීතිය මැඩලීමේ ප්‍රයත්නයක නිරත වන්නටද සිදුවෙනවා. මට නපුරු හීන පේනවා. නිදා ගන්න බැහැ. වෛරසය මටත් ආසාදනය වේවි කියලා බියක් දැනෙනවා. බිය කියන දේ කාටත් දැනෙන දෙයක්. පසුගිය වසරේ ෂය රෝගයට ගොදුරු වීමෙන් ජෙනිටා හස මාස කීපයක්ම රැකියාවෙන් බැහැර වීමට සිදු වුණා. ඇගේ පෙනහැරිවල ශක්තිය දුර්වල බව ඇය දනි. සමහරු මට කියනවා මම වැඩට නොයා යුතුයි කියලා. ඒත් මේක වසංගතයක්. මම මගේ තත්ත්වය අමතක කළා මගේ කාර්යභාරය ඉටු කරනවා. මම බලාගනිමින් සිටියේදී මරණයටපත් රෝගීන් ගැන මට මගේ වැඩමුරේ අවසානයේදී සිහිපත් වෙනවා. නමුත් මම රෝහලෙන් පිට වෙද්දී ඒ ඔක්කොම අමතක කරන්න උත්සාහ කරනවා. ජෙනිටා අවසන් වශයෙන් සඳහන් කරනු ලැබුවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.